දැක්වෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පිළිබඳව නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයට අනුරූප සමීකරණය F ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සෑම විටම සමානයි ප්‍රතිවිරුද්ධයි G සර්ව ගුරුත්වාකර්ෂණ නියතය M1 සහ M2 එක් එක් වස්තුවල ස්කන්ධ R ස්කන්ධ අතර දුර F සඳහා නිව්ටන් M1 හා M2 කිලෝග්‍රෑම් R මීටර් ජීවල ආගය කුමන මාධ්‍යයක මේ ස්කන්ධ තිබුණත් එක මාගයක් පවතින්නේ මේ දැක්වෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ යම් ලක්ෂයකදී වස්තුව මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සහම ස්ථානයේ තියෙන ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව අතර සම්බන්ධය පෙන්වන සූත්‍රය F = gm F ගුරුත්වාකර්ෂණ බලය G ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව M ස්කන්ධය F සඳහා ඒකකයේ නිව්ටන් තීව්‍රතාව සඳහා ඒකකයේ කිලෝග්‍රෑමයට නිව්ටන් M සඳහා ස්කන්ධය කිලෝග්‍රෑම් යම් ස්ථානයක මෙම තීව්‍රතාවය එම ස්ථානයේ ගුරුත්වජ ත්වරණයටත් සමාන කියලා ගන්න පුළුවන් මේ දැක්වෙන්නේ යම් ස්කන්ධයක් නිසා R දුරකදී පවතින P ලක්ෂයක ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය ලබා දෙන සූත්‍රය ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියන්නේ එම ස්ථානයේ කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් තැබූ විට එය මත ක්‍රියා කරන බලය මෙයා මගින් එතෙන් ඇති කරන බලය හොයන්න නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය යොදපුවාම මේක ලැබෙනවා G P P ලක්ෂයේ තීව්‍රතාව එයාගේ කිලෝග්‍රෑමයට නිව්ටන් එන්නේ G සර්ව ගුරුත්වාකර්ෂණ නියතය M වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් R එම දුර මීටර් වලි මේ දැක්වෙන්නේ යම් ස්කන්ධයක් නිසා R දුරක පිහිටි P ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය ලබා දෙන සූත්‍රය ගුරුත්වාකර්ෂණ විභවය යනු අනන්තයේ සිට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එම ලක්ෂයට ගෙන ඊමේදී ශේෂ්ත්‍රයට විරුද්ධව කළ යුතු කාර්ය ප්‍රමාණය ඒකකයේ වෙන්නේ කිලෝග්‍රෑමයට ජූල් එතකොට ලැබෙනවා එම සූත්‍රයෙන් P ලක්ෂයේ විභවය VP සමානයි ඍණ G එම්බෙදීම R විභවයේ සඳහා එකකයේ කිලෝග්‍රෑමයට ජූල් සර්ව ගුරුත්වාකර්ෂණ නියතයේ G කියන්නේ M ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් R එම දුර මීටර් වලින් මේක සාධනය බලාපොරොත්තු වෙන්නේ නැහැ අවශ්‍ය නැහැ W සමානයි VM මේ දැක්වෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක M ස්කන්ධයක් තැබූ විට එහි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය W ලබා දෙන සූත්‍රය W එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ ශක්තිය මුළු ශක්තිය විභව ශක්තියක් ජූල් වලින් V එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ විභවය කිලෝග්‍රෑමයට ජූල් M එම වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් මේ දැක්වෙන්නේ ආරෝපණ දෙකක් අතර විද්‍යුත් බලය පිළිබඳව කූලොම් නියමයට අදාළ සූත්‍රය Q1 සහ Q2 ආරෝපණ කූලොම් වලින් F විද්‍යුත් බලය විකර්ෂණ බලයක් මේ රූපේ නිව්ටන් වලින් R ම ආරෝපණ අතර දුර මීටර් වලින් සෑම විටම බලය සමානයි ප්‍රතිවිරුද්ධයි F සමානයි 1 යට 4 pi epsilon Q1 Q2 බෙදීම R වර්ගය pi කියන්නේ 7 22 epsilon වලට කියනවා මේ ආරෝපණ පවතින මාධ්‍යයේ පාරවේද්‍යතාව සමහර විට පාර විද්‍යුත්තාව කියලාත් කියනවා ඒකේ මේ මාධ්‍ය අනුව වෙනස් වෙන එක epsilon බිඳුව දානවා රික්තයේදී නිරපේක්ෂාගයට ආසන්නව වාතයේදීත් ඒ වගේමයි Q1 සහ Q2 එම ආරෝපණවල ආගයන් කූලොම් වලින් R
එම දුර මීටර් වලින් මේ දැක්වෙන්නේ විදුලි ක්ෂේත්‍රයක යම් ලක්ෂයක තැබූ Q ආරෝපණයක් මත පවතින F බලය සොයා ගැනීමේ සූත්‍රය F සමානයි EQ F එම වස්තුව එම ආරෝපණය මත ක්‍රියා කරන බලය නිව්ටන් වලින් Q ආරෝපණය යගේ කූලොම් වලින් E එම ලක්ෂයේ තීව්‍රතාව කූලොමයට නිව්ටන් එතකොට තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක ආරෝපණයක් මත ක්‍රියා කරන බලය එතකොට මෙතනදී ඒක සම්බන්ධ වෙලා F සමානයි EQ කියන සූත්‍රය ලැබෙනවා මේ දැක්වෙන්නේ Q ආරෝපණයක සිට R දුරකදී ලක්ෂයක P නම් ලක්ෂයක විද්‍යුත් තීව්‍රතාවය ලබා දෙන සූත්‍රය EP එම P ලක්ෂයේ තීව්‍රතාවය කූලොමයට නිව්ටන් එප්සයිලන් පාරවේද්‍යතාව Q ආරෝපණයගේ කූලොම් R එම දුර මීටර් වලින් කූලොම් නියමය භාවිතා කරලා මේක සාධනය කරන්න පුළුවන් මේ දැක්වෙන්නේ Q ආරෝපණයක සිට R දුරකදී පවතින P ලක්ෂයක විද්‍යුත් විභවය ලබා දෙන සූත්‍රය විද්‍යුත් විභවය කියන්නේ අනන්තයේ සිට කූලොම් එකක ධන ආරෝපණයක් එම ලක්ෂයට ගෙනීමේදී ශේෂ්ත්‍රයට විරුද්ධව කළ කාර්ය ප්‍රමාණය එතකොට ඒක අගේ ලැබෙනවා VP සමානයි 1/4 පයි එප්සයිලන් Q බෙදීම R කියලා VPP ලක්ෂයේ විභවය ඒකක වෝල්ට් වලින් එප්සයිලන් පාරවේද්‍යතාව Q එම ආරෝපණය කූලොම් R එම දුර මීටර් මේක සාධනය අවශ්‍ය නැහැ මේ සූත්‍රය අවස්ථා දෙකකදී යොදන්න පුළුවන් එකක් විභවයේ වීවන තැනක Q ආරෝපණයක් ඇති විට එහි විභව ශක්තිය W ලබා ගැනීමට W සමානයි VQ W එම විභව ශක්තිය V එම ලක්ෂයේ විභවය Q එම ආරෝපණය අනික් අවස්ථාව ස්ථාන දෙකක් අතර ආරෝපණයක් ගමන් කිරීමේදී එහි ශක්ති වෙනස් වීමට මේක යොදා ගන්න පුළුවන් W එහි ශක්තිය වැඩිවීම හෝ අඩුවීම විභව ශක්තිය වැඩි වුණ ප්‍රමාණය හෝ අඩු වුණ ප්‍රමාණය V ලක්ෂ දෙකේ විභවාන්තරය Q එහි ආරෝපණය උදාහරණයක් වශයෙන් ගත්තොත් දාරිත්‍රකයක තහඩු දෙක අතර ආරෝපණයක් ගමන් කළොත් අදාළ ශක්තිය එහි විභව ශක්තිය ලෙස වෙනස් වෙනවා ඒක චාලක ශක්තිය වශයෙන් ලැබෙන්න පුළුවන් මේක විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධ සූත්‍රයක් E සමානයි ඍණ V බෙදීම D. E යම් ස්ථානයක විද්‍යුත් තීව්‍රතාව කූලොමයට නිව්ටන්. V විභව අන්තරය වෝල්ට්. D එම ලක්ෂ දෙක අතර දුර මීටර්. V බෙදීම D වලට තව නමක් කියනවා විභව අනුක්‍රමණය කියලත්. ඒක සාධනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Q සමානයි CV ආරෝපිත වස්තුවක ආරෝපණය Q කූලොම් C විද්‍යුත් ධාරිතාව ෆැරඩ් V එහි විභවය වෝල්ට් මේ දැක්වෙන්නේ ආරෝපිත වස්තුවක මුළු විද්‍යුත් විභව ශක්තිය ලබා දෙන සූත්‍ර W එම විද්‍යුත් විභව ශක්තිය ජූල් වලින් Q ආරෝපණය කූලොම් V විභවය වෝල්ට් C ධාරිතාව ෆැරඩ් W සමානයි භාගයයි QV W සමානයි භාගයයි CV වර්ග W සමානයි භාගයයි Q වර්ග බෙදීම C මේ පළමු වන සූත්‍රය සාධනය කරන්න අවශ්‍යයි අපි මීට කලින් කියලා තියෙනවා විභවය V වන ලක්ෂයක Q ආරෝපණයත් ලැබුවොත් ශක්තිය W සමානයි VQ කියලා නමුත් මෙතනදී වස්තුවේ ආරම්භක විභව ශක්තිය බිඳුවයි ආරම්භක විභවය බිඳුවයි ආරෝපණය බිඳුවයි ඒ නිසා ආරෝපණ ක්‍රමයෙන් ලැබෙන කොටයි විභවයේ ටික ටික වැඩි වෙලා අවසාන විභව ශක්තියක් ලැබෙන්නේ ඒ නිසා W සමානයි VQ කියන සූත්‍රයේ මධ්‍යන විභවය යොදනවා බිඳුව දන V බෙදීම 2 කියලා එතකොට මේ සූත්‍රය සාධනය කරන්න පුළුවන් ඊළඟට Q සමානයි CV යෙදීමෙන් දෙවෙනි සූත්‍රය නැත්තං V සමානයි Q බෙදීම C වලින් තුන්වෙනි සූත්‍රය ලබා ගන්න පුළුවන්.